ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ සීමිත පන්දු ආරතනවල ශ්‍රේණිගත කිරීමවල අන්තිම වැටුණේ කේ ප්‍රතිපලයක් විදිහට තමයි T20 2021 ලෝක කුස්ලානෙට සහභාගී වෙද්දී සුදුසුකම් ලැබීමේ වටේට සෙල්ලම් කරලා පළවෙනි 12ට තැන හදාගන්න ශ්‍රී ලංකාවට සිදු වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානෙට ගිහින් ඕමාන කණ්ඩායම තරඟ දෙකකදී පරාජයට පත් කරනවා. ඊට පස්සේ බංග්ලාදේශ කණ්ඩායමක තිබුණු පුහුණු තරඟයත් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. පැපුවා නිව්ගිනියාව එක්ක තිබුණු පුහුණු තරඟයත් පහසුවෙන් ජය ගන්නවා. ඒ විදිහට ආරම්භ කරන ගමනේ ශ්‍රී ලංකාව මුලින්ම ලෝක කුස්ලාන තරඟාවලිය යටතේ සෙල්ලම් කරන්නේ නැමිබියා කණ්ඩායමක තරඟයට. ඩේවිඩ් ඩීසෝගේ අත්දැකීම් තියෙන දක්ෂතා තියෙන නැමිබියා කණ්ඩායම පහසුවෙන් පරාජයට පත් කරන ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යවීමත් අවිෂ්ක බහනුක දෙන්නගේ හොඳ ඉනින් දෙකත් නිසා. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ අයර්ලන්ත කණ්ඩායමක තරඟයට. මහෙල් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකෙක් විදිහට ඉද්දී මහෙල්ලා ඉන්න කාලේ ඉඳන් ක්‍රිකට් ගහන පෝල් ස්ටර්ලින්, කෙවින් ඕබ්‍රයින් වගේ ප්‍රවීණ ක්‍රීඩකයෝ වගේම දක්ෂ තරුණ ක්‍රීඩකයන් ඉන්න අයර්ලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකාව හමුවේ පහසුවෙන් පරාජයට පත් වෙනවා. ඒ තරඟයේදී ශ්‍රී ලංකාවේ පන්දු යවීමේ දක්ෂතා තමයි වැඩිපුර කැපී පෙනෙන්නේ. ලකුණු 172 ක ඉලක්කයක් දීලා ලකුණු 70කින් තරඟේ ජය ගන්න තරම් ශ්‍රී ලංකා පන්දුකරණය අයර්ලන්තයට පීඩනයක් බවට පත් වෙනවා. මුල් කඩලු කිහිපයේ ඉක්මනින් බිඳ වැටීම පසුගිය කාලෙම අපේ පරාජයන්ට මූලික හේතුවක් වුණු සිද්ධියක්. මේ අවුල තාමත් ලියා ගන්න අපිට බැරි වෙලා තියෙනවා. කුසල් ජනිත් දිනේෂ් චන්දිමාල් වගේ අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකයෝ හිටියත් ඔවුන් අසාර්ථක වීමත් එක්ක තමයි ශ්‍රී ලංකා මැදපෙළට අනුශාසන පීඩනයක් එල්ල වෙන්නේ. ලහිරු කුමාර චමීර දෙන්නට පැයට කිලෝමීටර 150කට පන්දු යවද්දී වනිදු මහීෂ දෙන්නගේ පන්දු වලට ප්‍රතිවාදීන් ඇඹරෙද්දී චාමික හොඳ පාලනයක් එක්ක පන්දු යවපු නිසා අපිට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටේ දැනෙන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. කොහොමාරි මූලික වටේ සුපිරි දක්ෂතා පෙන්නලා අවසන් කණ්ඩායම 12ට ආපු ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම සුපිරි 12 වටේදී පරාජයට පත් කරන්න සමත් වෙනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වුණා. ඊට පස්සේ තිබුණු දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක තරඟයත් එංගලන්ත කණ්ඩායම එක්ක තරඟයත් ශ්‍රී ලංකාව පරාද වෙන්නේ සුළු වැරදි නිසා. ඇත්තට මේ තරඟ දෙකෙන් පාලනය අපි අරගෙන අද්දකීම් අඩුකම නිසා තරඟ අත්හැර දමපු විදිහක් තමයි අපිට දකින්න තිබුණේ. කොහොමුණත් පසුගිය කාලේ අපේ කණ්ඩායම හිටපු තැනත් එක්ක ලෝක කුස්ලාන තරඟාවලිය අපි පෙන්නපු වැඩගෙන අපිට ඕනවටත් වඩා සතුටු වෙන්න පුළුවන්. පෙරවැරදි නිසා ගොඩක් පසුපසින් ඉඳලා තරඟාවලිය පටන් ගත්ත අපේ කණ්ඩායම තරඟාවලිය අවසන් වෙද්දී ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් කරන්න පුළුවන් තැනක ඉඳගෙන තරඟාවලිය අවසන් කිරීම ගැන නම් ගොඩක් සතුටුයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.